අයිබෝවන් කියලා පිළිගන්න හැමෝම. අද අපි පටන් ගන්න හදන්නේ React JS අලුත්ම වීඩියෝ සීරීස් එක. මේ වීඩියෝ සීරීස් එකේදී මම බලාපොරොත්තු වෙනවා React JS ගැන මුල සිට සරලව සිංහලෙන් ඔයාලට කියලා දෙන්න. එතකොට ඔයාලට මේ සීරීස් එක පුරාවටම ඔයාලා රැඳිලා හිටියොත් එහෙම ඔයාලට මුල ඉඳලා React JS develop කරනකොට එන්න පුළුවන් ප්‍රශ්න ඒවා අපි solve කරගන්නේ කොහොමද? එතකොට මොනවද හොඳ ප්‍රැක්ටිස් අපි යූස් කරන්න ඕනේ React JS application එකක් develop කරනකොට කියන දේවල් අපි කතා කරනවා. ඊට කලින් අපි බලමු කොහොමද React JS application එකක් develop කරගන්න අපේ computer එක setup කරගන්නේ කියලා. ඒ කියන්නේ අපේ environment එකේ අපි software එක develop කරන, කියන්නේ web application එක develop කරන environment එක අපි ඉස්සෙල්ලා අපේ computer එකේ setup කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට අපිට වන් කරන විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මේ සීරීස් එක ගොඩක් වෙලාවට ફોકસ කරන්නේ software development ගැන, එහෙම නැතිනම් web application development ගැන යම් කිසි දැනුමක් තියෙන අයට. එතකොට මීට වඩා, ඒ කියන්නේ ඔයාලා software programming වලට එන්න ආසක් කෙනෙක්, නමුත් තාම ඒක පටන් ගන්න නැතිනම්, නමුත් ඔයාලා ඉගෙන ගන්න කැමති නම් ඔයාලන්ට software programming ගැන fundamentals දැනගන්න වෙනවා. ඒ කියන්නේ අපිට මූලික දැනුම software programming ගැන තියෙන්න ඕනේ. එතකොට software programming ගැන තියෙන්න ඕන කරන මූලික දැනුම අපි ගන්න කොහොමද කියන එක පිළිබඳ video series එකක් මම වෙනම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතනදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට යම්කිසි අදහසක් software programming ගැන තියෙනවා කියලා. සහ ඔයාලා සාමාන්‍යයෙන් පොඩි පොඩි application කරලා ඇති, නැත්නම් සමහර වෙලාවට ඔයාලා ගොඩක් හොඳට application develop කරනවා ඇති, කරනවා ඇති, ඕ කරනවා ඇති. එතකොට මේ ඒ වගේ level එකේ ඉන්න අය පුළුවන් මේ series එක follow කර level වල දන්න දැනුමේ අලුත් දේවල් තියෙනවා නම් ඒ දේවල් ඉගෙන ගන්න. ඒ වගේම comment section එකේ වලට පුළුවන් කතා කරන්න ඔයාලගේ අලුත් දේවල්, දන්න දේවල් සහ මොනවද තව improve වෙන්න ඕනේ සහ ඔයාලගේ දැනුම ටික එකතු කරගන්න ඕනේ මොන වගේ දේවල්ද කියන එක ගැන. අපි දැන් බලමු අපේ මැෂින් එකේ තියෙන ඕනේ බේසික්ම දේවල් ටික මොනවාද කියලා, එහෙම නැත්නම් සෙටප් එක මොකක්ද කියලා React JS application එක develop කරගන්න. මුලින්ම ඔයාලා computer එක install කරලා තියෙන ඕනේ Node.js. එතකොට Node.js කියන runtime එක උඩ තමයි අපි අපේ application එක develop කරන්නේ සහ අපේ application එක run කරන්නේ වගේ දේවල් කරන්නේ. එතකොට අපිට Node.js එක්කම අපිට Node package manager කියන එකක් හම්බ වෙනවා, npm කියලා. එතකොට අපිට npm එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට ඕන කරන packages, එහෙම නැත්නම් අපිට ඕන කරන dependencies අපේ project එකට ඕන කරන විදිහට install කරගන්න. එතකොට ඔයාලට node.js install කරගන්න ඔයාලගේ computer එකට ඔයාලට පුළුවන් node.js.org කියන website එකට යන්න. ගිහිල්ලා ඒකෙදී ඔයාලට තියෙනවා ඔබ ඔයාලගේ operating system එකට ඕන කරන විදිහට. දැන් මෙතනදී මම පාවිච්චි කරන්නේ windows operating system එක. එතකොට ඒකෙදී අපේ ඔපරේටින් සිස්ටම් එක ඔටෝමැටිකලි චෙක් කරගෙන යාලා ඒකට ඕන කරන ඉන්ස්ටෝලර්ස් මේ විදිහට පෙන්වනවා. එතකොට මෙතනදී ඔයාලට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලගේ LTS version එක, long term support version එක. අනිත් එක තමයි 16.8 කියන current version එක. එතකොට ඔයාලට LTS ගැන ඔයාලට විස්තර දැනගන්න, LTS සහ යාලගේ future releases, Node.js වල තියෙන future releases ගැන road map එක, version ගැන road map එක ඔයාලට මෙන්න මේ කියන URL එකට ගිහිල්ලා බලාගන්න පුළුවන්. මෙතනදී යාලා කොහොමද යාලගේ Node.js version යාලා plan කරලා තියෙන්නේ, දැන් release වෙලා තියෙන versions මොනවද, ඒ වගේ stable versions මොනවද කියන දේවල් ගැන මෙතන ඔයාලට විස්තරයක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකෙන් දැනගන්න පුළුවන් කොහොමද එයාලගේ version එක වෙන්නේ, දැනට තියෙන බෙස්ම version එක මොකක්ද අපි පාවිච්චි කරන්න ඕන අපේ production environment එකට. ඒකෙන් ගොඩක් වෙලාවට අපි application එක develop කරලා long term අපේ application එක production විදියට deploy කරලා අපේ customers ලට use කරන්න දෙන්න පුළුවන් වෙන විදියට අපි develop කරන එකත් මොන වගේ version එකක්ද select කරගන්න ඕනේ වගේ කියන දේවල් ඔයාලට මේකෙන් කියවලා අයිඩියාවක් ගන්න පුළුවන්. එතකොට අපේ ඩිවලොප්මන්ට් එකට අපි දැන් කරන්න හදන React JS ඩිවලොප්මන්ට් එක. එතකොට ඒකෙදි ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් දෙකෙන් කැමති ඔප්ෂන් එකක් ගන්න. මෙතනදී current version එක ගත්තොත් එහෙම ඔයාලට install කරගත්තොත් එහෙම
ඔයාලගේ එන්වර්මන්ට් එකේ නෝඩ් ජේස් වර්ෂන් එක 16.8 කියන විදිහට පෙන්වන්න ඕනේ. එතකොට ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න නම් ඔයාලා කරන්න ඕනේ මෙතන කරන්ට් වර්ෂන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඒකට අදාළ කරන ඉන්ස්ටෝල් එක ඔයාලට ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් කම්පියුටරේට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන විදිහට ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට මම මගේ එන්වයරන්මන්ට් එකේ මේ වෙනකොට නෝඩ් ජේස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයාලගේ නෝඩ් ජේස් ඉන්ස්ටෝල් කරලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කමාන්ඩ් ලයින් එක ඕපන් කරලා ඔයාලට මේ විදිහට නෝඩ් ජේස් මේ විදිහට ඔයාලට නෝඩ් ජේස් වර්ෂන් එක බලාගන්න. මම මේට ටික කාලයකට කලින් ඉන්ස්ටෝල් කරපු නෝඩ් ජේස් වර්ෂන් එක තියෙන්නේ, ලේටස්ට් වර්ෂන් එක නෙමෙයි. ඒක 12.9 තමයි මගේ වර්ෂන් එක. ඒ වගේම සම නෝඩ් ජේස් ඉන්ස්ටෝල් කරනකොට ඔයාලට අර මම කලින් කිව්වා වගේම නෝඩ් පැකේජ් මැනේජර් එක හම්බෙනවා, ඉන්ස්ටෝල් වෙනවා. එතකොට npm කියලා තමයි අපි ඒක ටර්මිනල් එකේ ගහන්නේ. එතකොට අපිට ඒක ඉන්ස්ටෝල් වෙලා තියෙන මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මූලික මේ දෙක තමයි ඕන වෙන්නේ අපේ React JS ඇප්ලිකේෂන් එක හදාගන්න. අපි ඊළඟට බලමු අපේ Node.js application React.js application එක develop කරන්න ඕන කරන අපේ computer setup එකලා තියෙන්න ඕන අනිත් දේවල් මොනවද කියන එක. ඉතින් අපිට මේක develop කරන්න නම් අපිට IDE එකක් තියෙන්න ඕනේ. Integrated development environment එක. එතකොට අපිට මේ වෙලාවේදී එතකොට අපි ඒ IDE එකක තමයි අපි කෝඩ් කරන්නේ. ගොඩක් කලවට software coding ගැන දන්න අය මේ ID එක කියන්නේ මොකක්ද කියන එක ගැන දන්නවා. ඒතර ගොඩක් කලවට මම මෙතනදී පාවිච්චි කරන්නේ Visual Studio Code කියන ID එක අපේ application develop කරන්න. ඔයාලා මේ ගැන වැඩි දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් Visual Studio Code කියලා Google කරන්න. එතකොට ඔයාලට හම් වෙනවා Visual Studio Code දෙල දෙන website එක. ඒකට ගිහිල්ලා ඔයාලගේ platform එකට හරියන විදිහට ඔයාලට පුළුවන් මේ එඩිටර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ එඩිටර් එකේදී ඔයාලට ඇත්තටම ගොඩක් හොඳයි මෙයාලගේ extensions තියෙනවා ගොඩක්. ඉතින් ඒ extension පාවිච්චි කරලා ඔයාලට language එක support කරන විදිහට සහ ඔයාලට ඕන කරන අනෙක් integration වලට ඕන කරන විදිහට ඔයාලට extension install කරගෙන ඔයාලගේ development ගොඩක් speed කරගන්න පුළුවන්. අපි මේ application එක develop කරන අතරතුර මම extension ගැනත් යම් කිසි මට්ටමකට ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ ගැනත් අයිඩියා එකක් ගන්න. හයි, අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද React JS application එක හදාගන්නේ. ඒකේ folder structure එක මොන වගේ එකක්ද? එතකොට අපි කොහොමද අපි project එක code කරන්න පටන් ගන්නෙ? සහ ඔයාලා React JS application එකක් code කරන්න මූලික ඔයාලා ගාව තියෙන්න ඕන මොන වගේ දැනුමක්ද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.